අදපන්තිය පටන් ගන්නවා දලපුතාට සුබසන්ධ්‍යාවක් සුබන්දාවක් සුභ සන්ද්‍යාවක් අපි තාපය ජනනය කිරීම කියනකොට ස්තමයි අපි අන්තිමට කතා කරේ මේකෙදී මුලින්මතිවුණු ක්‍රියාකාරකමන් නමේ දෙක කියන එක අපි කය කතා කර අපි දලපුතාරට ඇත්තට මේක එතරම් සිරී පාදිහම එනුවරෙලිය වගේ ගියෝතන් තමයි එඒ අදදැකීම ලබා ගන්න පුලුවන් වෙන්න ඇත්තටම නුවරෙලිය වගේ ගිහාම ඒ ඇතරම නුවරලි කෙනෙ තරම්ම හහිතලක් ඇතටම ව රටවල ඉටයපු නු සිටිතරම හිතලක් දැනන්න ඇැතටම ඒ ඒ දූලපුතාලට ඒ නුවරෙලියහෙම ගියෝතිීන් ඇත්තටම මෙහම ැත්තං. හලිකව වගේ සිරපා රහම ියවතින් එතකොට දලපුතාලට ඒ සීතල දැනෙනකොට අත් දෙක ඇතිල්ලූ හම අධ දෙක රක්වනවා කියනෙක හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන අවස්ථාවකද අපි ගොඩක් වෙලාවට අත් දෙක තුල්ලා එය අද දෙක රත් කර ගන්න අවස්ථාවල් අපිට එතරම් මුණ දෙ හම්බු වෙන්නෑ ලංකාවන්න කොට ඇතටම ඒක ඒවගේ අවස්ථාවකදී දූලපුතාලට මේ දක්කොල තිනනාකාරයට අධකා තුල්ලලා අත් දෙක අතුල්ලලා එතකොට දෙකක් ඇතිල්ලීම තුළින් එතකොට ඒ තාපය ගර්ෂණය හේතුවෙන් එතකොට අත් දෙකරත්වෙනවා කියෙ එක දූලපුතාලට දැනගන්න පුළුවන් ඇතටම ඒවාගේම මේ වෙනත් ස්ථානල දිත් භාවිතා කරනවා එතකොට මේක මේ දක්ල තින අතීතේ ගිනිගල් එකන එක මත ඇල්ලීමෙන් ගිනිදල්වා ගැනීමට මිනිසා සමත් වනා කියර දක්වල තියෙනවා එතකොට ඒ පුෂ්ට දෙකක් අතර ඇති වන ගර්ෂණනයෙන් එතකොට තාපය උපදවීම කරන්න පුළුවන් කෙනක දක්ල තියෙනකොට මේකද මේ මීට අමතරව මංකාලින් කිව්ව වගේ ලැවගිනිි ඒවා ඒ ගස් අතර ඇතිල්ලීමෙන් පායන කාලට ඒකැන්නේ වාතයේ තියන ජලය ජලය ප්‍රමාණ ගොඩක්රල ලාංකාවේන කොට හැත්ත පහක් වගේ ස ැත්ත පහක් වගේ ආර්ධතාවයක් තියෙන ඇතර ිස්තරන දැක අතිය කරබඳන්න ඇතරව නමුත් ඒ ඒවගේ ආර්ධතාවයක් තියන කොට ගොඩක් වෙලාවට ඒ වතුර නිසා ඒලී ඒවා හොන්ඳින් වේලෙන් තින හැකියාාව අඩ වෙනව ඇත්තට මනමුත් ඒක අපි හිතුවති ඒවාහින් නැති පලාාකාලවලදී ඒ සමහරකාලල පලාාතුවලට වහින් නැති තියෙනවා එතකොට ඒ වගේ පලාාත්වල දිතකොට ඒවාතේ තියනෙන ඒ ජලවාශ ප්‍රමාණය අඩු වෙනකොට ඒ ගස්සේව ඇතිල්ලෙනකොට එතන ඒ ගර්ශනය නිසා එතකොට ඒ හක්තේලාගින්දර ඇතිවීමක් සිද්ධ වෙන පුළුවන් එක තමයි ලැව්ගිනිි කියලා ඇතනම් ගොඩක්කිලාවට කියන්නේ. ඒ ඒ වගේ ගින්දර අපි නිපද වන්න පුළුවන් ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඒක ඉතාම වැදගත්වනේ වගේ කලින් ඉස්සර දුල පුතාට අත්දැකින් කොඩක් අඩු ඇතිය වගේ ඒවා ගිනි පෙට්ටිය කියන එක ගිනි පෙට්ටියෙන් පුළුවන් දල්වන්න ඇතටම ඒත් එතකොට ඒ කරන්න එතකොට ඒ ඇතිල් ලීමෙන් එතකොට නිපද වන තාපශක්තියෙන් ඒ පත්ව වීමක් සිද්ධ වෙන්නේ. ඊට අමතරව ගිනි ගල කියන එක ඉස්සර ගිනි ගල කියලා මේක මේ දක්වල තියන මේ ගිනි ගල කියන එක ඉස්සර ගොඩක්වෙලාවට ගෑස්කු කරල එම ගොඩක් වෙලාට ගිනි ගල කියන එක තිවුණනා දැන්තියෙන් ඇතටම ලංකාව මකත තාත අතර ගිනි ගල ඇතටම තිය නමුත්තේ ගොඩක්වෙලාවට භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ ඇත්තටම ගෑස්කු කරල ගෑස්කු කරල තියෙන්නේ දැන්ට තියෙන්නේ මේ තිරවානගල් තිරවාන ගලට ප්‍රශ්රකක්ය ඇදහම ඒකෙන් එන විදදු ශක්තියෙන් තමයි ඒ. ද ශක්තියෙන් තමයි ගොක් ලාුට ගස්ක කරක ඕන් කරන්න ඇත්තටම ඒ ලංකාමාංහිතතාන තාමත් ගිනි ගල ඇත්ත ඇතටම ඒ ස්සර තිවුණ ගිනි ගල ඇතටම නමුත් ඒක තරම් ආරක්ෂිත නැහැත්තටම ඒ නිසා ගොඩක් වෙලාට දැන් අුතෙන්ඒ පිටවල්ල ොඩක් වෙලාට භාවිතා කරන්නේ මේ ක්‍රිස්ටල් එකන්න තිරවාන ගල් තිරවාන ගල්ට ප්‍රේෂරක් ද හහාමකින් විදධ තයි පදවන්නපුළවා ඒ විද්‍යතින් තමයි ගින්දර ඇති වන්න ඇත්තරම ගොඩක් කියලාවට ගෑස්කු කරල ඒ පොඩි වෙන සත්තියෙනවා ලංකායි මංහිතය තාමත් මහිතනය ගිනි කල තමයි ගොක් ලාව් ඇත්තේ කිය මහිතර ඇත අපි ඊරංක කොටසට ගියොත් එහෙම තාපය ප්‍රයෝජනවත්වන්නේ ජීවිතය පවත්තා ගැනීමට පමණද්ද කියනකොටස තමයි අපි අවසංකරත්තටම ඒ ජීවීන්ගේ ඒව ෂ්නත්වය සන්ටි්‍රටාංසික තිස් සතේ පවත්ව ගන්න එක ගැන තමයිකිවේ ජීවය පවත්ත ගන්න කිය දක්වොතු තකොට ඒකට විතරද්ද මේ තාපය කියන එක අවශ්‍ය කියන එක තමයි මේක ෙදීමේ දක්වොල තියෙන්නේ එතකොට අපි ඊළඟ හොට සරියොත්තහෙම එදිනදා ජීවිතයේදී තාපය භාවිතා කිරීමට සිදුවන එදිනදා ජීවිතයේදී තාපය භාවිතා කිරීමට සිදුවන අවස්ථා රැසක් වෙනවා කියර දක් කොල තියෙනෝ දැන් එව අපි එවැනි අවස්ථා පිළිබන්ධව සොයා බලමු කියෙන දක් කොල තිරදකොට අපිට මොන වගේ අවස්ථාවලදද තාපය භාවිතා කරන්න වෙන්න කියන එක තමයි මේ හොයන්න හදන්නේ එක දූලකුතාලා උදේ පාද්‍රර නැකට්ට වෙේ ඳ පහනින් දෙට යන ලාවෙනක මොනවගේ අවස්ථාවලද මේ තා පේස් කියන ශක්තිය භාවිතා කරන්න කියලා කල්පනාකරෝතිී ගොඩක් වෙලාවට තයනුම් ගන්නවේ. උද නැගට්ට එතකොට සහර පා ති ංකා තරමන අත්‍රවාශය ව හ ගොඩක් වෙලාවට සහර පාත්තල ද නවතුර අවශ නති තුර ම හෝදන්න න තරවශ තියන පුළුවන් ලාට කිරි බොනොන එතක කොටඒ වරත් කරන්න කියන එක ඒ වගේ ආහරගන්න ඒවගේ විවිධ තැන්මලදී තාපය කියන එක අවශ්‍යය කියනෙ එක දලපුතාලට උද්දේ නැකිට වෙන දාන්න නිදාගන්න වෙලාවෙනකක් මොනවගේ දේවල්ද කරන්න කියන එක ඒ ගැන කල්පනා කරගෙන ගිහාම මොනවද අවස්ථාවල දිදම තාපය කියන එක භාවිතා කරන්න කියනෙ එක දූලපුතාලට හොඳින් තේරුම් ගන්න කොළුව සමහර වෙලාවට එකතාපය භාවි කර නද නැද කියනකත් ඇත්තර දූල කපුතාරට සමහරල් අට තරී නැති අවස්ථත් අතරව තියෙන පුළුව අපි මේක පොන්්ඩක් ඉතුරු කොටට වැැලුවොත්හෙම ජලයේ උණුසුම් කරගැනීම සඳහා ජලයේ උණුසුම් කරගැනීම සඳහා ජලයේ උණුසුම් කරගැනීම සඳහා එතකොට සූරයතාපය යොදාගන්න පුළුව සමහර නිවස්වල ඉහළ වහල මත එතකොට සවිකර ඇති සූරය ජලතාපක ඔබ දැක තිබේද කියෙන දක් කොලා තියෙතකොට ඒ සූරයාග තියෙන තාපය එතකොට භාවිතා කරලා අපිට ජ ජලය රත් කරගන්න පුළුවක් කියන එක දක් කොලා තියෙනවා එතකොට මේ ඇතරම මේ සරය පැල උුත් එෙමයි සුරයා තාපේ තමයි භාවිතා කරන්න ගොඩක් කළ සූරයා ලෝකන ඇතට සූර තාපය භාවිතා කරන්නේ එතකොට සූරතාෙන් විදධතයනි පද විමක් තමයි එක සිද් වෙන්න ඇතටම මේඒ උෂ්ාත්ය නිසා ඉලෙක්ට්‍රෝන වල ගමනා ගමනයක් සිද්ධ වෙන්න ඇතටම එතකොට මේකෙද මේ කතා කරන්නේ ඒ සූරයාගේ ඒ තියන ශක්තාප ශක්තිය භාවිතා කල්ලා ඒ වහල උඩ හරි මහරි ඒතියෙන ඒ පැනල මහකර මොහකරි බටයා කැන කොට ඒ කරත් වෙන්න දීලා එක තුළින් වතුර ගමන් කරනකොට එතකොට ඒ වතුර එතකො ත් වව ීමක් සිද්ධ වෙන එක තමයි මේ දක්වල තියෙන්නේ ඊලං කොටස බැලුවොත්තහෙම ක්‍රියාකාරකම නමේ තුුණ කියන එක බැලුවොත්තහෙම ආදර්ශ සූර්ය ජනතාපකයක් සෑදීම කල දක්වල තිනවා එතකොට ආදර්ශ සූර්ය ජනතාපකයක් සෑදීම කියක් මේක දක්වොල තියනවා එතකොට මේකට අවශ්‍ය ද්‍රව්ව්‍ය වෙන්නේද කොට න රහිත cardඩboardඩ් පෙටිය කවෙරදටකට න රහිත cardඩ්්පටිය ප කියියන නැති cardर्්board් පෙට කවස කිරදක්නවා එක. රායිත කාඩ බෝඩ් පෙටියක් අවශ්‍යය කියලා මේක දක්ව වන ොට ඊටාමතරව ඊටමතවට පට හොඩස් බැලගොත්ත හෙම මේක පැත්තක දිග මේ කාඩ් බෝඩ් පෙටියේ සම තියක් පමණ වෙනව කියලා දක්වල තිනකොට කාඩ්බෝඩ්ෙටිය සම තියක් පමණ ඒ පැත්තක තියෙන කාඩබෝඩ් පෙටියක් අවශ්‍යය කනක තමයි දක්වල තියෙන්නේ ඊන් හොට සැබැලුවොත් එහෙම නැවෙන සුළු ප්‍රස්ටික් බටයක් අවශ්‍යය කළ දක්වල තො නැවෙන සුළු ප්ලාස්ටික් බටයක් එක දිග මීටර් තුනක් පමණ කියල දක්වල තියෙනවා කතුරක් අවශ්‍යයි කඩදාසි කපනයක් අවශ්‍යය කියල දක්වොල තියෙනවා හෙමනත්තා කඩදාසි කපනය කතුරක් කරි කඩදාසි කපනයකාරී රඟට පෙටට පයනට වඩා මදක් විශාල විනි විනිද දෙ පෙන පලාස්ටික්කෝ වීදුරුත හඩුවක් කියල දක් කොල තියෙන. ඉන්නට බ්‍රයින්්ඩර් ගම් කියර දක්වල තින ොහරි අලබන්න තියෙන හකි ටසේ සෙලෝට් කිය එක දක්කොල තියනවා ඇල්මිනිියම් කොලයක් කියන දක්කොල තියෙනවා හලු තීන්ත හා බුරුසුවක් දක්ො තියෙන. සටමට හතර පමණ විශ්කම්භයක් ඇති විසි පහයි සෙන්ටිමීටර් දිග Pවී ට කැල්ලක් අවශ්‍ය කියල දක්වල දකොට සමී විසි පහ දිග එක විශ්කම්භය හතරයි සෙන්ටිමීට පමණ වන එබ පව බට කෑල්ලක්කි ගැනෙ වතුර නාල දූලපුතාරගේවල්ලල එෙම වතුර බා ගන්න ඒ වතුර නාල අවශ්‍යය කියෙන තමයි දක්වල තියෙන්නේ එතකොට රූපයේ දැක්වෙන පරිදි පෙට්ටියේ එක් පැත්තක සිදුරු දෙකක් විදගන්න කෙලා දක්වොලති නතකොට මේ අපි මේ උපකරණය හදන ආකාරය තමයි කතා කරන්න හදන්නේ එතකොට උපකරණය හදන ආකාරය තමයි අපි මේ කතා කරන්න හදන්න එතකොට මේකේ පෙට්ටියේ එතකොට පැත්තකඒක සුදුරක්ව මේ පැත්ේ තම සිදුරක් දෙතකොට සිදුරු දෙකක් විඳන්න කෙලා දක්වල ති නො මේ ආකාරයට පැත්තක සිදුරු දෙකක් විදගන්න කියලා දක්වල තියෙනවා ඒවා පලාස්ටික් බටේ ප්‍රමාණයට සමාන වෙන්න්නවල් කිය දක්වල තිෙෙනකොට මේ ප්ලාස්ටික් බටේ ප්‍රමාණයට සමාන එතකොට සිදුරු දෙකක් විදගන්න කියලා දක් කොල තියෙන ඊට පස්සේ දක්වල තියෙන කොටස බැලුවොත්තේම ල්මිියම් කොලය පිටියේ ඇතුළේ අලවන්න කියලා ද කොලතින කොට ඇල්මිනියම් කොය මකද කරන්න පෙට්ටේ ඇතුළෙත ඇලවීමක් සිදු කරන්න කියලා දක් කළති අපි මේගේ මේ කරන එක පොඩ්ඩක් බරලා ආපහුපාරක්කක කහොමද හදාන්න කියන එක ආපහුපාරක්කයක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පස්සේ පි බටය වටා ප්‍රාස්ටික් බටය තා පිවසි බටය නලයේත් සහ පෙට්ටිය තුළ ඇල්මිනිියන් හොලඒත් හලුතීන්ත ආලිප කරන්න කියලා දක් කොල තියනවා. එතකොට PVC. බටේත් එතකොට නලේත් එට පස්සේ පෙටිය තුළ ඇල්මිනියන් කොලේත් එතකොට හලුතීන්ත ආලේප කරන්න කිය දක්ොළ තියෙනවා. PV.C. නලේ පෙට්ටිය තුළ සිරස්ස සිටනසේ අලවන්න කියලා දක් කොල තියෙනවා පෙටයන වෙනුවට විදුරුත් තාඩුවක් තබා ඉදුරුත හඩුව තබා ගම්ටේප්පලින් අලවගන්න කෙන දක්වුණෝ දැන් ඔබ සූරේ ජලතාපකය සාධ අවසංකෙන දක්ල තියෙනවා දැන් එහි ක්‍රියාකාරිත්වය විමසර බලමු කෙන දක්ුල දෙනවා එතකොට සූරේ ජලතාපක හොඳින් හිරු එඩිය එි ඇති තැනක එලි මහනේ තබන්න කියනවා එකොට පලාස්්ටික් නාලෙ පහළ කෙනවන ජල කරාමයට සම්බන්ධ කරන්න හරාමය ස්වල්පයක් විවෘත කර ඉතාසෙමින් ජලය ගලායාමට සලස්සන්න කියර දක්වොල තියනවා ප්ලාස්ටික් නලෙයේ ඉල කරවරින් පිටවන ජලය උු සිම්බී ඇද්දයි පරක්ෂා කරන්න දක්වල තිෙන. අපි මේ පොඩ්ඩක් විතමොොමද මේක හදන්න කියන එක නට ආ පවපාරාම විස්තර කරන්න මේ ආදර්ශ සූරය ජලතාපකයක් කොහොමද මේ සාධන්න කෙනෙ එක තමයික දක්වල තියෙන්නේ ඒ ආව්පාරක් විස්තර කරෝතින් මේ මේ ෙද මේ කරන්න හදන්න පෙට්ියක් අරගෙන මේ පෙටටයට පෙටටියකෝට ඇතුළත ඇල්මිනිියන් කොලාල වන මේ පෙටිය තුල ඇල්මිනිියන් කොලා අලවල ඒ කුපාටීං කලුපාටින් පාට කන්නවා මොකද හලුපාටින් පාට කරහම සූර්යාගතාපය දර පුතතාට ගොඩක් ක ලට දූල තාල ස්කෝලයායන කොට කෝලයනකොට සුදු පාට ඇඳු අඳන ඇත්තටම ඒ සූර්ය තාපය පරාවර්තනය කරනව ඇත්තට මෙතකොට ඒ එක හේතුවත් තමයි ඉස්කෝල ඒ යුනිපෝර්ම් එක සුදු පාට වෙන්න එතුකොට දූල පුතාලගේ ඇන්ගේ ශක්තිය ඒ ගැන උෂ්නත්වය ඒැන වෙනස් වීම සිද්ධ වෙන්න සූරය ආලෝකය නිසා ඒ එක නිසා අපි ඒ දවල් කාලයේදදි කළුපාට ඇඳුමක් එහෙම ඇඳදොතිීම් මොකද වෙන්නේ ඒ සූර්යාගේතාපය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා එතකොට ඒ සූර්යාගතාපය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා ඒක නිසා තමයි මේ කළුපාට භාවිතා කරන්නේ කළුපාට කියන එක ඉතාපය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා ඒක නිසා තමයි මේ කලු පාට මේ අවස්ථාවද භාවිතා මේ මේ පාට කරන්න කියලා කියන්නේ ඇල්මිනිය කොළවල ඒක නිසා තමයිමං කලින්කිව්වාගේ දූල පුතාල ඒ සුදු පාට ඇඳුම් අඳන්නේ ඒ ඇගේ උෂ්නත්තය කියන එක ආරක්ෂ වෙනස්සෙන් නැති වෙන අතර මේ රශ්නය උරාගන්න ැති වෙන්න තමයි ඒගේ සුදු පාට ඇඳුම් කියෙක අන්දිි ඇතටම එතකොට මේ කලු පාට ගාන්න එතකොටඉතාපය උරාගන්න ඒට පස්සේ මේකද මේ දක්වල තිර නාලේ හයික හයි කල න පිවසි නාලයක් මේ මෙසර දක්වල තිය ප්‍රීවිසි නනාලය තියන තන ඒක හයි කල්ල තියෙනවා මේ පාතුලට හයි කල්ල තියෙනවා ඒට පස්සේ ඒකෙත් මේ තිින්ත ගාල තියනවාවයිට පස් මේ බටේ මේකදී මේ ඔත්තල තියනවා ඒකෙත් තින්ත ගාල තියෙන්නේ එසේරමඒසූර්‍යතාපය අවශෝෂණය කරගන්න එතකොට මේ සූරයාගේ ආලෝක මෙතැට වැටින්න තමයි ඒ වීදුරුතහඩුවවා හරිඒ ප්ලාස්ටිප්පයන කරි කියරතිුණේ එකොට සූරයාගේ තාපේ කහරා ගිහිල්ලා මෙතැන්ට මේ වතුරතුරට ගවන් කරන්න තමයි එක දක් කොල තිය. ඒට පස්සේ මෙතන මේ කොටස නලේ මේ කොටස ටැප්ප එකකට හයි කරන්න කියනවා මෙතැන්ට එස එ වතුර උනුද කියලා බලන්න කියලා දක්වොතිය. ඇත්තටම දූලපුතාල ඒ ගෙවල් වල හරන්ටකින් හරි ගෑස්වලින් හරි ඒතුරත් කරන උප කරන තියෙනවනම් එක ක්‍රියාකාරිත්්‍යයයක් ගොඩක් වෙලාවට මේ ආකාරයට තමයි ක්‍රියා කරන්නේ. ඒ තක්වරේකට මේ ආකාරයට තමයි එතකොට ඒ ගෙවල් වල ඒ වතු ැ රත් කරන උපකරන ක්‍රියා කරන්නත් මේ ආකාරයට ඒ එතකොට උපරනවල එතකොට ඒ කුපා ගන්න අවශ්‍යනය මොකද ඒ වැය උපරනවල සූරයාලෝකේ රාගන්න අවස්ථාවලද විතරයි මේ පාට කරන්න තියෙනෙක අවශ්‍යවෙන්නේ ඇතටම අනිත් අවස්ථාවලදී ඒ මොහකරි ඒ හිීටරයක් හීටරේකින්න් එතකොට හත් කන්නනවා එතකොටඒ නල්වල මේ ේදක්වල තිනු මේ නල්ලවල වතුර ගමාන් කරනවා නල්වල වතුර ගමාන් කර හො මාගගේ පොඩ්ඩක් පෙන් නොත්හෙම ඒෙම නලගොඩා තියෙනවා ඒ නලවල එතකොට තියෙනව එතන තාපය. කට थाයමොකාකාරකාරක මෙතට गස්කු රකාරය තුති उදාहරනයක් වි ක්‍රියාකාර විතර මංක කියने කොහොමද ක්‍රියකාරන්න න ඇත්තටම මේක ඒ नालेටික विद्यති විද्यතයෙන් මේ කරත් කරන්න පුළුවන් මේ වතුරයන නාල ටික හෙම නැත්ත අපි पिට මෙතන गෑස් ලිපාකාरी ේ වගේ गෑස් ලින් මේක सा කරන්න පුළුවන් ඒ යදීලා එතකොට මේ මෙනල කෙලවට එක යි කල තියන ටැප් එක නිත්තගේ වනුවවතුර ලබාගන්න කපුළුවන් එතකොට දූලකපුතාලා මේ වතුර උෂ්ණත්වය පාලනය කරනව කියලා පාලනය කරන්නේ මේ සප යන තාප ප්‍රමාණය පාලණය කිරීම එතකොට මේ සපයන තාප ප්‍රමාණය වැඩි කරන්න කොට උනුසුම වැඩි වෙනෝ තා ප්‍රමාණය අඩු කරන කොට උෂ්ණත්වය අඩුව වෙනවා ඒ ආකාරයට තමයි ගවල්ලට වැඩරනන්නේවත් හෙමයි ඒ හැම දෙයක්ම ඒයි එක වතුර ගලාගෙන යනකොට ඒ කොල්ල එක මෙම වතුර ගලාගෙන යන්න එතකොට ඒ කොයිල්ලක ඒ දිග ප්‍රමාණය දිග ප්‍රමාණයක් තියෙන වෙතකොට ඒ මෙත එක්තර පටන්ගන්න ස්ථානයක දම් මෙතන ඉවර වෙන ස්ථානය වන එතකොට ඒකට තාපයගේ ඉල්ලා ඒ මතුර ඒක තුරින් ගමන් කරලා රත්වෙල තමයි ගමන් කරන්නේ. ඒක මේ පටන්ගන්න තැනි දම්ම මෙතැ ප්‍රවෙනණකාං ඒ ෂ්ණත්වයට පත්වෙන්න තියෙන හැකියාවට ම තාම තමයි එක ොයිල්ල එකේ දිග තීරණය කල්ලා ඒකට සපෙන්න මේ තාප්‍රර්මාණය අතර සම්බන්ධින් පුළුව. ඒ අපිට සෙන්න්ට්‍රේටාන්සික හත්තල ට අවශ්‍යනනා හතල හෙට කරන්න පුළුව ඊට වඩ වැඩි විෂ්නාත්තික අ්‍රශනං ඒදියටක මිෙනස් කරන්න පුළුව ඒ ඒකොයිල්ලකේ දිගයි. මේ දක් කල තියන මේ බටේ දික කියන එක මේට වඩ ගුඩා ඇතර මහහි දිගයි ඇත එත කොට ඒ වගේ ඉදිීගයි මේකට සාපයන තා අපප ්‍රමාණය වනේ පුළුවක් පත්තුරේ උෂ්නත්තේ කියන එක වෙනස් කරන්න එතකොට මේ කොටසඒ කොට හතා කරේ මේ සූර් ආදර්ශ සූර්ය ජලතාපකයක් කොහොමද සකස් කරන්න කියන එක ඒවගේම දූල පුතාලක් මං කලින් කිව්වාගේ ඒ ගෙවල් වල එම ඒ වතුර උුණු කරන්නේ ඒ තියනවනක් ඒ වැඩ කරන්නේ ගොඩක් වෙලාවට මේට සමාන ආකාරයට කියන එක ඒක උෂ්ණත්වය ලබා දෙන්නේ ඒ කරන්ටෙ ඒ වතුර රත් කන්න ඒ විදුලියෙන් වතුර රත් කන්න ඒ දංඟරයකින් වෙන්න පුළුවන් ඒම නැත්තං ඒ ගෑස්වලින් හරරිහම වෙන්න පුුවන් ඒ රත්තුවීමක් සිද්ධ කරන්නේ ඒයි වෙනස වෙන්නේ මේ අවස්ථාවිදිී මේකදී සූරයාලෝකෙන් තමයි රත්කිරීම සිද්ධ කරේ ඊලංකොටස මේක පැවරුම නමේ එක කියන කොටස බැලුවොත්තේම නිවසේදී සූර්තාපය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ලැවස්තුව සකස් කරන්නෙළ දක්ොල තියෙන කොට නිවසදී සූරතාපය ජනට ගන්න අස්ථා ලැවස්තුව සකස් කරන්න කියලා දක්වල තියෙනතු කොට සෞරය තාපයකිවාම සූර පැන්ල වැඩ කරන්නත තනම තාපයෙන් එඇතුකොට ඊට අමතරව මොළ වගේ අවස්ථාවලද ඒ සූරය තාපයක් ක්‍රියෝජන්ට ගන්න කියෙනෙක හවස්ථා කියන කීපයක් දක්වන්න කිය දක්වොලගේ. එඒකොට සහරවෙලාට අපි මොන හරි වේල ගන්න ඒවට දක්වය භාවිතා කරන්න රෙදිවේල ගන්න අත්තේ සූර තාපය භාවිතා කරන්න තුකොට ඒ වගේ විවිධ දේවල් අපිට මොනො හරිවේල ගන්න පුළුවන් ඒ වගේ දේවලද අපි සූ්‍රතාපය භාවිතා කරනවා. ඊලං කොටස බැලුවොත්තේම. සූර්යා හැරුණු විට තාපයලා බාගත්ත හැකි වෙනක් ප්‍රභවද. වෙනවා කියරදක්ොල යෙකොට මේ සූරයාගින් විතරක් නෙවෙේ අපිට තාපේ ලබාගන්න පුළුවන් වෙනක් ප්‍රබවාත් තියෙනවා එකට මේක දක්ොල තියෙන්නේ ඉන්දන දහනය කරදක් කොල තියෙනවා තා ඉන්දර දහනේ තාපේ ලබා ගන්න පුළුවන් ධර ගල් අංගුරු භූමිතෙල් හා ස්වාභාවිකවාය වැනි ඉන්දන මේ සඳහා බහුල්ලව භාවිතා කරනවා කියරදක්ොල තිර එතකොට අපි කලින් පාඩමගේ යටවිනි පාඩ මඩවතක දිර කල්ලා තියෙනවා පේසකොට ඒ සූරයා විතරක් නෙව අපිට තාපේ ලබා දෙන්නේ ඒ වින්දර දහනය කියන එක ගල් අංගරු වෙන්න පුළුවන් දරවෙන්න පුුවන් දරවලින් අපි කෑම හදනේවා ගල් අගරුුවලින් විදුලිය නිපදවන්න පුළුවන් හහා හෝචි හම දාවනය කරනවා. එලට භූමිතෙල් වලින් ඒ භූමිතෙල් කියන සහරවස්ථාවලි කෑම හදන්නේෙමත් භාවිතා කරන්න භූමිතෙල්ලිපි තියනවා. ඒවාගේම ස්වාභාවිකවායු. ඒවා ස්වාභාවිකවායු එහම ගෑස්විතියට භාවිතා කරන අවස්ථාත් තියනවාව ස්වාභාවිකවායු. වල්ලවන කෑම හදන්හෙම භාවිතා කරනවා ස්වාභාවික වායු කියයන එක එතකොට මේ සූරයාගෙන් ලැබෙන තාපය විතරක් නෙවේ අපි තාප ශක්ති ප්‍රභයක් විදිර භාවිතා කරන්නේ එක තා වැැදගත්ව නවා සූරයාගෙන් ඇවිතරක් නෙවෙයි ඉන්දර දහනයනුත් අපි තාපය කියන එක ලබා ගන්නවා ඒක කලින් කිව්ව මේ උදාහරටික එකට උදාහරු විදිර දක්ොල තියෙන්නේ එතකොට නිවැසේ ඇතිතාප ප්‍රභව පිළිබඳව ඔබ සොයා බැලිවා නේද කියල දක්වල තිනෝ. එහිදී ඔබට ඉන්දර දහනයට අමතරව විදුලියෙන් තාපය නිපදවන උපකරනත් හමුවන්නට ඇත කියල දක්වනවා. භාවිතයෙන් ඉවත් කළ එවැනි උපකරණයක් පරික්්ෂා කර බැලීමෙන් එහි තාපය උපදවන තාපන දංඟර ඔබට හඳුනාගන්න පුළුවන් කියලා දක්ල තියනවා. මේ ඇත්තරම මේක මේ දක්වල තුනාට භාවිතයෙන් ඉවත් කර උපකරණයක් කියෙ එක ඇදූලපුතාල ඒවා ගලවන්න එක එතරම් කවරරි වැඩි හිටියෙක් එක ඒවගේදයක් ගැලවෝත් මනිසා තනියම් ගලන ක තරම් හොඳ දෙයක් නව ඇතටම ඒ කොතේ දියනතිවනට ඇතටම ඒවා සමහරදේවල් ඉතාම් භයානක දේවල් වෙන්න පුළුවන් ඇතටම අපි ඒ විද්‍යුත් උප කරන කියනේවා එහෙම මේ පොතේ දාල තිවුණට එහම කවදකත්හෙම ගලවන්න හොඳ නැහැත්තටම ඒක ඉතාම භයානකයි ඒවයි දේ තැම්පත්වෙල තිෙන උපරන යෙනවා සමහරය වෙලාවට ඒක නිසා විද්‍යත් උපකරන කියනේවා දලපුතාලැහම ගලමන එක ඉතරම් හොඳ දෙයක් නෙවේ ඇතටම හොඳ දැනුුවක් නැති කෙනෙක නැතු ඇතටම ඒ හොඳ මතක තියාගන්න ඒක රන්ටකවාදින්න පුළුවක් කරන්ටක නැත් කරන්ටකවාදින්න පුළුවන් විද්‍යුත්ප කරනවල ඒක ඉතාම් හොඳ දෙයක්නෙේ ඇතටම මේක නිසා තනම ගලන් නල පහවදා කත් විදත්ප කරනයක් ඒක ඉතාම භානකයි අනිතක විද්‍යතය කෙනෙ කිසිම විදලාවක. විද්‍යතය කිය එක සෙල්ලා කරන දෙයක් නෙවේ ඇත්තටම ඒක නිසා ඒ විද්‍යතුප කරනත් ඒවාගේ දේවල් දලකතාරට ඒවා භාවිතා කරන කවුරහට දෙමමාවපිය නැතුව දෙමවපියොන්ට කියල එක පලාග්ිහක් වුණලත් ගහන්න එක ඉතාම වැදගත්වෙනවා එක ඉතාම භයානක දෙයක් ඇත්තටම ගින්දරයි විදධතය කියෙන ගින්දරයි විදුලියය කියෙන දෙකම ඉතාම ප්‍රයෝජනවත් ගින්දරත් එහෙමයි විදුලියත් එහෙමයි වතුරත් එහෙමයි ගින්දර විද්‍යතය වතුර කියන ඒවා ඉතාම ප්‍රයෝජනවත් නමුත් ඒවා වැරදි විදියට පාවිච්චිකරෝතයන් ආපස්සට හැරීමක් නැති අවස්ථා විශාලයි. ඒක නිසා ගිින්දරත් එහෙමයි පොඩි වැරද්දකින් ඒක ජීවිතය නැතිවෙන්නම් පුළුවන් විදුරත් එහෙමයි ඒවාගේ වතුරත් එහෙමයි. ඒක නිසා දලපුතාලා ඒ අවස් ඒ භාවිතා කරන එක කවදක්ත් හනයෙන් කරන්න යන්න එපා හයවස්සන වෙනකොට ඒ ඉතාම අවදානම් ඒක විදුලේ විදුලි සැර වැදනොත්තේහෙම මනුස්සේ ඇත්තටම ඒ ඉතුරු වෙන්න හඇත්තටම ගොඩක්වෙලාවට ඒ නිසා දූලපුතාලා ඒ ඒවගේ දේවල් කරන්න න්න එපා ඇතර මේ කොතේ දල් කළතුට එකක ඒ දූලපුතාලාහවදක්වත් තනයෙන් ඇය වගේ දෙයක් කරන්න යන්නන්නේ එපාඒක ඉතාම අවදානම්. එතකොට අපි ඊලංකොටස බැලුවොත්ත එහෙම මේකදී දලකුතාල මේක බැලුවොත් එෙම අපි මේ අතා කර කර ඉටපුකොටස නිවසේ ඇති තාප ප්‍රභව පිළිබඳ තා ප්‍රභව පිළිබන්ඳව සෑ ැලුවේ බැලුවවනේද කළල්ලක් කොල තයෙනවා එහිදී ඔබට ඉන්දන දහනට අමතරව විදුලියෙන් තාපය නිපද වන උපකරන අතුවින් නැති විශේෂම ගෑස්කුරක මේ රයිස්කු කරක ඒ යිකර තකොට යිස්ුකරක වැඩ කරන්නන්නේ විදුලියෙන් ඒවගේම වත්තුර කේතලේ සමහර වතුර කේතල් විදුනේ වැඩ කරනේව තියෙනවා ඒවා විදුකොට විදදුතෙන් තමයි වැඩ කරන්නේ ඉවැට හීටර් කියන ගොඩක් කුලාවට එහෙමයි එතකොට මේ වගේ එතකොට විදතේ වැඩ කරන්න ලිප් තියනව විදතයේ වැඩ කන්න විදධතය වැඩකන ලිප් තියෙනවා එතකොට ඒ වගේ දේවල් මයික වැඩ කරන්න විදධතයෙන් ඇත්තටම ඒක ඒ වගේ දේවල් තියෙනවා ඇත්තටම විද්ධතයෙන් වැඩ කරන ඊලං කොටස බැලුවොත් එහෙම පැවරුම නමේ දෙක කියන එක ඔබේ නිවසේ ඇති තාපප්‍රබව පිළිබඳව සොයා බලන්න ඒවා ලැවස්තුවක් සකස් කරන කර දක්ොල තින කොට තා පය නිපදවන ඒදේවල් මොනවද කියලා හොල බල්ලයි වල උස්තුතා සකස් කරන කර තමයි මේ නමේ දෙක පැවරු මේ දක්වොල තියෙන්න්නේ ඒ දූලපුතාල කොඩ්ඩක් කල්ල බලන්න අපි ඊළංකොටස ැ බලන්නත්තහෙම ක්‍රියාකාරකම නමේ හතර කියන කොටස ක්‍රියාකාරකම නමේ හතර කියන කොටස අපි බයිට බලමු ඒක දක්වල තියෙන්නේ තාපන දංගරයක් සෑදීම කියල දක්වොල තියවා. තාපන දංගරයක් සෑදීම කියන තමයි ඊලන්කෙ දක්ොල තියන එක ට අවශ්‍ය වෙන්නේ එනමෙල් ආලයපිත සිහින් තමකම්බියයක් කියල දක්වො තියෙනකොට තමකම්බියයක් මේ එනමල් කම්බිය කියන එක එනමල් කම්බිය කියන තමම්බ තමකම්බිය වටේ තියෙනවා ප්ලාස්ටික් ආවරණයක් ප්‍රස්්ටික් ආවරණයක් තියනවා තමකම්බිය වටේ ඒ ඉතාම වැදගත්වනෝ අපි මෝට්‍රයක් වෙන්න පුළුව විධ දේවල් සඳහමේ ඒ විදුරජානකයක් වෙන්න පුළුවන් විවිධ දේවල් වලදී මේ අපි මේ එනමල් කම්බිය කියන එක භාවිතා කරනවා එතකොට මේකෙද මේ එනමල් ආලිපිත එතකොට සිහින් තම කම්බී කැබැල්ලක් අවශ්‍යය ක දක්වල තියන දිග ප්‍රමාණය සෙන්ටිමිට තිහයක් පමණ කියලා දක්වල තියනවා. ඉරවට කඩදාසි කපනයක් අවශය කර දක්වන විදිරිකෝෂ දෙකක් ලක් අශය කියලො විදුිකෝෂසයකුයි පැන්සලකුයි රදාාසිපනයකුයි අවශ්‍යය කියල දක් මේක ක්‍රමය කියනක බැලුවොත්තේම කම්බිය පැන්සලවට එකළංඟ සිටිනසේ උත්තාන්න කියල දක්වල තියෙනවා කම්බියයේ දෙකිලවර මිනිත්තු පමණ විදිලිකෝෂවලට සම්බන්ධ කරන්න කියනවා දංගර අරත්තිී ඇත්දැයි පරීක්ෂාකරන්න කියලා දක්වොල තියන එතකොට මේකදී මේ අවශ්‍ය දේවලස්සල බැලුවත් එහෙම මොකක්ද මේ කරන්න හදාන්න කියන එක අපි මේ කොයිල්ල එකක් වහම උත්තලා ඒ කොයිල් එකේ කොයිල්ල එකට විදුලිය සපයනවා විදුලිය සපය නෝ විදුලය සැපය ු හාම ඒ රත්වීමක් සිද්ධ වෙනවා කියක තමයි අපි මේ බලන්න හදන්නේ එතකොට මේ කොයිල් එකට විවි සැප හාම රත්වීමම සිද්ධ වෙනවා කියනක තමයි අපි බලන්න හදන්නේ එතකොට මේ කොයිල්ලක ල්කම්බියකිවය නමල්කම්බිය මේ වගේ ප්ලාස්ටිකාවරණයක් තියකි ලබි කතා කර ඒ තමකම්බිය වටේ ප්ලාස්ටික්කාවරණයක් තියෙනකට තමයි එනමල්කම්බියකිවේ එතකොට මේ කඩදාසි කපනයක් කියලා මේක දක් කොල තියෙනවාහඩදාසි කපනය කියන එක මංහිතාන්න මේක මේ එනමල්කම්බිය මෙතන මේ ඒවටේ තියනඒ ප්ලාස්ටික් ෑල ඉවරත් කල්ලා තම කම්බි කෑල්ල ගන්න තමයි මෙතන මේහඩදාසි කපනයක් කියලා කියන කටර එකක් කටරක මේක කොඩ්ඩක් මේ ඇතුල්ු මේ ුද්දරන්න පුුවන් මේ ප්ලාස්ටිකය මේ මේ වැස්ම එතකොට එක සිුද්ධ කරලා එක සුද්ධ කරේ නැත්තම් මේ බැටටික ඇලිවට සම්බන්ධ කරය කියලා කරන්ට එක ගමන් කරන්න මෙතර මේ සුද්ධ කරලා තියෙන මේ හරිය එතකොට ඒ නිසා තමයි කරන්ට එක ගමන් කරන්න මේ කම්බිය එක සුද්ධ කරනේ නැත්තා කරන්ට එක ගමන් කරන්න ඒකට තමයි මේ කඩදාසිකපනයක් කියල දක්ල තියන්නේ ට විදුි ෝෂ දෙ එක දක්ොල නෙ කොට විදුලය සපයන්න පැන්සල දක්ොල තියෙමි කුතන්න එතකොට මේ එ මල්කම්මියේත කොට පැන්සේ ඔත්තලඇත කොට දගරයක් හදා ගන්න පුළුවන් ඒ දංගරයට විදධතතිය සැපය හම බැටි කෑලික බාවිතය එතකොට විදතය ගමන් කරනවා විදදුතය ගමන් කරල එක රත්වීමක් සිද්ධ වෙනො කක තමයි දක් ඊලාගේ කොටස බැලුවොත්ත එහෙම පැවරුම නමේ තුන කියනක් බැලුවොත්ත එහෙම වරු නමේ තුන කියනෙක බැලුවොත්තම වස් වස්තුයකින එක මත ඇතිල්ලීම නිසා තාපය උපදින අවස්ථා නිතර දක්න ලැබිනෝ කිොලක් කොල තිනවා ඒතට වස්තු ඇතිල්ලීම නිසා තාපය උපදින අවස්ථා දැකල දය කළලාක් කොලතින සමහර අවස්ථා වල එය අපට අවාසිදායක සමාර අවස්ථාවල එය අපට අවාසිදායකය කල් දක්ල තියනවා ඔබ දැක ඇති එවැනි අවාසිදායක අවස්ථා ලැස්තුවා සකස් කරන්න කියලා දක්ල තියෙෙනකොට මේ මේකෙද මේ දක්වල තියෙන වස්තුව එකෙ කැමත් ඇතිල්ලීමෙන්තා අප උපදින අවස්ථා ගැනක හන්නේ ඒකින් එතා අප උපදිනකොට ඒක අපිට අවාස්සිදායක අවස්ථා දක්වල තියන එතුකොට සමහර උපකරණයහෙම උපකරණ පාවිච්චිරන කොට රත්වෙනවා රත්වයෙන එක එක අපිට අවාසිදායකයි එතකොට ඒක ඒවාගේ අවස්ථා ගියන්න පුළුවන්හලින් කිව්ව වගේ අපි ඒ ැගි ඇවෙන අවස්ථාවය එවෙන්න පුළුවන් ඒ වගේ විධ දේවල් ඇතිල්ලීමෙන් තාපේ හැටගන්න අවස්ථාව අපට සමහරවෙලාවට වතුරය එෙම මොහරි තෙල්වර්ග භාවිතා කල සිල්ලන පද්ධ යීම ක්‍රියාත්මක වෙන අවස්ථා තියනවා ඒව ගැන පුොල්්ඩක් දැවස්තුව සකස් කරන්න කියෙන තමයි දක්වල තියෙන. ඊළං හොඩස බැලුවොත් එහෙම තාපයි බලපෑම කියන ොඩස් තමයි ඊළඟට දක්වල තියන තාපය ොගේ බලපෑම සිද්ධ ව නොද කියනක තමයි ඊළඟට දක්වල තියෙන්නේ අප ඒක බැලුවොත් එහෙම තාපයේ බලපෑම කියන ඒ කොටස බැලුවොත් එහෙම තාපේ බලපෑම තමයි ඊළං කොටස දක්වල තියෙන්නේ ඒ අපි බැලවුවොත් එහෙම අපේ බලපෑම කියන කොටස මේ පොඩ්ඩක් අපි කල්ල අද මෙ මේ චුට්ටම් අපි නතර කරන්න බලාපොරොත්තුරීමේ කියන දලා අදහ ස පොන්්ඩක් කතා කරලා අපි ආඩම අද නතර කරන්න බලාපොරොත්වයෙන. දිවාකාලයේදී පරිසරය උණුසුම් ්‍රාත්‍රී කාලයේදී පරිසරය සිසිල් අයිස් කැටයක් ශීතකරණයෙන් පිටතර ගත්විට ජලය බවට පත්වෙනවා. කරත්තරෝදයකට පට්ටම් සවිකිරීමට පෙර ගිනි ගොඩක තබා එම පට්ට මරහත් කරයි මේ සියල්ල තාපය හා සම්බන්ධ වී කිය දක්වල තියනවා එතකොට මේ මේ දක්වල තියෙන සේරම එතකොට තාපය හා සම්බන්ධය කියලා දක්වල තියෙනතු කොට මේ තාපය කියන එක තාපය කියන එක අපේ ඒ දින දා ජීවිතයේදී බොල වගේ බලපෑම් සිද්ධව ෙනෝති කියක තමයි මේකද මේ කතා කරන්න එතකොට මේ මේ කරත්තයකට පට්ටමා සවිකරණ එක ඒක ගැනිස්රට පොඩ් ඩක් විස්තර කරනවා ඇතකොට ඒ වගේ විවිධ තැන්වල දී තාපය කෙ එක භාවිතා කරනදකොට මේ සියල්ල තාපය හා සම්බන්ධ සංසිද්ධිකල් ලක්ව නොකොට ද්‍රව්්‍යකට හෝ වස්තුවකට තාපය ලැබීමේ දී මෙම එමෙන්ම එකොට මෙන්ම ඒවායි තාපය ඉවත්වීමේද වි විපාර්යාස දක්කට ලැබිනෝක දක්කොලතින තාපේ බලපෑම නිසාසිදුවන එවැනි විපර්යාස හිවත් පන පල කිහිපියයක් පිළිබඳව දැන් අපි සොයා බලමු කියලක්ොතිදකොට මෙතාපය කියන එක තාපය කියන එක ඉතාම වැදගත්ත එක විධ ඒ විපරයාසිදනෙන තාපය සැපවා හම විපාරයා සිද් වෙනෝ තාපය තිවිච්චේව අයින් වෙනකොට විපරයා සිද්ධ වෙනෝ එතකොට සමහර අපි උදාහරණක සමහර දේවල් තාපයක්ත් වලට ප්‍රතිචාර දක්වනේ විදිහ වෙනස් දිග වෙනස් එන්න පුළුවන් නැවෙන්න පුළුවන් ඒවාගේ දේවල් සමහර දේවල් තාපට ප්‍රචාර දක්වන විදි තවත් වෙනස් තකොට ඒ භාවිතා කල්ලා අපි විවිධ දේවල් නිපදවන අවස්ථාක් තියෙනවා. ඒ තාපය කියන එක තාපය කියන එකට ඒ බලපෑම සහර දේවල් එතකොට තාපයට තායට නිරාවරණය වෙන්න ඇතිවෙන හදන අවස්ථා තියෙනනව සමහර දේවල් එතාපය ආරක්ෂාවන්න අවස්හදන අවස්ථාතියෙනව ඒ වගේ විධ අවස්ථාවල දිමේ තාපේ බලපෑම් අපිට ඇතිවෙනවා. ඒවට ඒවා ශීත කරන ආධිත්්‍යයෙන්න්න පුළුවන් ඒ විධ දේවල් අපි කතාකර වුණුුවතරබෝතලේ ඒවාගේ අවස්ථාවන්න පුළුවන්. එතකොට ඒවා ඒ සකස් කරන තියෙන්න්නේ එතකොට ඒව ඇතින තාපය ආරක්ෂා කරගන්න විදිිය තාපය පිට කරන්න හදන දේවල් තියෙනවා ඉලාට තාපය ෂ්නාක්ත්ය අනුව විධ දේවල් වෙනස් වෙන වි දේවල් තියෙන ඇත්තටම ඒව ගැන අප පොඩ්ඩක් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අදට පාඩම මෙතනින් අවසංකරනව තුළකුතාලට සුභරාත්යක් සුරායක් සුරාත්යක්